රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් හරිදේ හරියටම කියන සියත උදැස්සන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හිටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල බැලු බැල්මටම ඔන්ලයින් සේෆ්ටි උනත් බලලා මල්ලෙන් එලියට පනින්නේ ජනපතිම පත් කරන කොමිසම නිසාමයි පත් කරන්නයි ඉවත් කරන්නයි බලය ජනපතිට ඇති කොමිසමක් ස්වාධීන වන්නේ කෙසේදයි අද ටෙලිවැකියෙන් රස්තවාදී වැලැක්වීමේ පනත් කෙටුම් පත සහ ඔන්ලයින් ආරක්ෂක පනත් කෙටුම් පත ඉල්ලා අස්කර ගන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලයි ප්‍රථමයෙන් දේශීය පුවත් රස්තවාදී වැලැක්වීමේ පනත් කෙටුම් පත සහ ඔන්ලයින් ආරක්ෂක පනත් කෙටුම් පත ඉල්ලා අස්කර ගන්න ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා මෙම පනත් මගින් රටේ නීතියට සහ ජනතාවට බරපතල බලපෑමක් එල්ල කරන බවයි එම සංගමය චෝදනා කරන්නේ රජයේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ ඔන්ලයින් ආරක්ෂක පනත් කෙටුම්පත වහාම ඉල්ලාස් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව ඒකමතිකව මෙම තීරණය ගෙන තිබුණා. මෙම කෙටුම්පත් මානව නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට දැඩි ලෙස බලපාන බැවින් එය සම්මත කිරීම නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධාරණය කර සිටිනවා. මෙම පනත් ගැසට් කිරීමට පෙර ඒ පිළිබඳ සියලු පාර්ශවකරුවන් සමග දේශනයක් පවත්වන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ රජයෙන් ඉල්ලා ඇත්තේ. මේ අතර මෙම පනත් කැටුම්පත් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදීද විවිධ අදහස් පළ වුණා. ආණ්ඩුව මාධ්‍ය මර්ධනය කරන්න ලෑස්ති වෙන්න එපා. අපි විපක්ෂයක් හැටියට පැහැදිලිවම කියන සමග ජන බලවේගය හැටියට පාර්ලිමේන්තුවට මේ මාධ්‍ය මර්ධනය කියන ඕනම නීතියකට අපි විරුද්ධව කටයුතු කරනවා. ජනතාව ත්‍රස්තවාදීන් කරන්න ඕනේ දෙනවා. කාටද? මේ සමාජයේ ත්‍රස්තේ මත බීතේ මත වංචා මත පවත්තගෙන පිරිසකට ඕනලා තිනවා මුළු සමාජයම ත්‍රස්තවාදීන් බවට පත් කරන. ඒකට දැන් ත්‍රස්තවාදයේ සඳහා ගෙනලා තිනවා රාජ්‍ය ත්‍රස්තවාදී පනත. අපි මේකට කියන්නේ ත්‍රස්තවාද වැලැක්වීම පනත කියලා. මේක රාජ්‍ය ත්‍රස්තවාදී පනත. මේකට නම් කරන්න ඕන රාජ්‍ය ත්‍රස්තවාදී පනත කියලා. මේ නියාමනය කියන එකෙන් ඒගොල්ලෝ අදහස් කරන්නේ ආණ්ඩුවට පක්ෂව යම් කිසි අදහසක් දක්වනවා නම් ඒක හරි කමක් නැහැ. ආණ්ඩුවට විරුද්ධයි නම් මොනවා හරි දෙයක් ඔන්න නියාමනය කරන්න ඕනේ. අපේ රටේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාවේ තියෙනවා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඒක උදුරලා ගන්න කිසිම කෙනෙක්ට මහින්ද රාජපක්ෂටවත් රනිල් වික්‍රමසිංහටවත් කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ. අරගල ගැන නැවතත් මිනිසුන්ට මතකයට එයි කියලා බයයි. මොකද ඔය සමාජ මාධ්‍යවල ඉන්න තමයි ඡන්දයක් ලං වෙනකොට ඔය අරගල කාලේ වෙච්ච දේවල් මිනිසුන්ව නැවත නැවතත් මතක් කරනවා. මතකද උඹලට මේ වගේ අරගලයක් තිබ්බා. මේ විදිහට තමයි මුංගු ගහලා පැන්නුවේ. මේ මිනිසුන්ට තියෙන චෝදනා මෙන්න මේවා. මේ මිනිස්සු කවදාද දවසක නැවතත් පාර්ලිමේන්තුවට කරන්නේත් මේකමයි කියලා ජනතාව නැවතත් අවදි කරයි කියලා බයයි. ඒක නිසා තමයි පැහැදිලිවම මේ වගේ පනත් ගන්නේ. පාලකයා කැමති නැත්තම් මහමැතිවරණේ තියන්නේ නැහැ. පාලකයා කැමති නැත්තම් ජනාධිපතිවරණේ තියන්නේ නැහැ. තමන්ගේ ගමන යන්න ඉඩ දෙන ඒකට අප්පුඩි ගහන කඳවුරක් හීලෑ වෙච්ච සමාජයක් නිර්මාණය වෙයි කියලා හිතාගෙන තමයි ආණ්ඩුව මේ සියලු මර්ධනීය අනපනත් අරගෙන ඉන්නේ. ගේනවා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතක් කියලා වගුලක්. ජනාධිපතිවරයාට අපි කෙලින්ම කියනවා මේ වාගේ වැඩ කරන්න නම් සූදානම් වෙන්න එපා. පොහොට්ටු කාර්යොත් එක්ක සෙට් වෙලා මේ වෙන මිනිසුන්ගේ කරපිට බ්ලේම් එක දාන්න හදලා මිනිස්සු ඒවා ගැන කතා කරනකොට මිනිසුන්ගේ කටවල් වහන්න ජනාධිපතිවරයා උත්සාහ කරනවා නම් අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා එන්න මේ සටනට මේවත් එක්ක මොකද වෙන්නේ කියලා බලමු රනිල් වික්‍රමසිංහට සියලු බලය දීලා සමාජ මාධ්‍ය මර්ධනය කරන්න බලය දීලා අපි නිහඬ වෙනවද පන්නලා දාපු පඹේ පනත් ගෙනහවම ඒ පනත් පිළිගන්න මේ රටේ ජනතාව කවුද මොකද අපි පඹයෝද අපි ඉටිපන්දන්ද අපි ඇල්පැණිතිද අපි සම්බෝල වෙන්න ලෑස්තිද මේකට දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 373 වෙනි ටෙලිවැකිය ඊයේ රාත්‍රියේ තුල කියවලා අහවර කළ පොතකින් තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්න හිතුවේ
පොතේ නම ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතියා. ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතියා. JR යුගයේ නොපල කතා. ඒ කියන්නේ JR යුගයේ පල කරන්න බැරි වෙච්ච කතා කියලා තමයි මේ පොත නම් කරලා තියෙන්නේ. කතෘ ප්‍රදීප් ජයවර්ධන. ප්‍රදීප් ජයවර්ධන කියන්නේ JR ජයවර්ධන දිවංගත ජනාධිපතිගේ ලොකු මුණුබුරා. ඒ කියන්නේ රවි ජයවර්ධනගේ පුතා. රවි ජයවර්ධන කියන්නේ JR ජයවර්ධනගේ එකම පුතා. ඒ කියන්නේ සීයා පුතා සහ ලොකු මුණුබුරා තමයි මේ පොතේ බොහෝ විට මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ. මේ පොතේ මාතෘකාව තමයි ඇත්තටම වැදගත්. මේ මාතෘකාවට අනුව නම් මේ ප්‍රජාතන්ත්‍රවාදය තුල ඒකාධිපතියෙක් ඉන්නවා. හැබැයි යථාර්ථය තුල නම් ප්‍රජාතන්ත්‍රවාදය තුල ඒකාධිපතියෙකුවත් ඒකාධිපතිවාදය තුල ප්‍රජාතන්ත්‍රවාදියෙකුවත් ඉන්න පුළුවන් කියලා විශ්වාස කරන එක විහිළුවක් නේද? ඒක හරි අමාරු වැඩක්. මොකද JR ජයවර්ධනගේ විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවම එක්තරා විදිහක විධායක ජනාධිපති ඒකාධිපති හැඩයක් තමයි මේ රට තුළ නිර්මාණය කළේ. එසේම අදත් ඒ තත්ත්වය දක්නට ලැබෙනවා. එන්න එන්නම මේ ඒකාධිපති උවියරු ජනාධිපති පදවියේ ඇතුලේ ඉඳගෙන රටේ ජනතාවගේ අදහස් චප්ප කරන්නට හදන සූදානම අපතේරුම් ගත යුතුයි. අද වන විට මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතික්‍රමණය කරමින් තව තවත් ඒකාධිපති ස්වරූපයකට රට යටත් කිරීමේ දැවැන්ත උත්සාහයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම යෙදී සිටිනවා. ජනාධිපති රනිල් කියන්නේ JR ජයවර්ධනගේ බෑණා කෙනෙක්. මේ ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතියා කියලා JRගේ මුණුපුරා ලියපු පොතේ 62 පිටුවේ මෙන්න මෙහෙම තියෙනවා. සීයාගේ අවසන් කැමති පත්‍රයේ නොතකා රනිල්ගත් තීරණය කියලා. සීයාගේ කියන්නේ JR ජයවර්ධනගේ අවසන් කැමති පත්‍රයේ නොතකා රනිල්ගත් තීරණය කියලා. හොඳේ JR ජයවර්ධනගේ අන්තිම කැමැත්තේ ලියලා තිබුණා කියන්නේ ආදාහන කටයුතු කැලණි රජ මහා විහාරයේ පේනතෙක් මානයක සිදු කරලා අලු කැලණි ගඟේ පා කරන්නට කියලාලු. නමුත් එදා රනිල් වික්‍රමසිංහ ඒ අන්තිම කැමැති පත්‍රයත් සලකන්නේ නැතිව අවසන් කටයුතු නිදහස් චතුරශ්‍රේ තියන්න සූදානම් වුණා කියලා JRගේ මුණුපුරා මේ පොතේ ලියලා තියෙනවා. හොඳේ 62 පිටුවේ. නමුත් ඔහු කළ සටන නිසා, කවුද? JRගේ මුණුපුරා කළ සටන නිසා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසට සිදු වුණාලු JRගේ අන්තිම කැමැත්ත ඒ ආකාරයටම ඉටු කරන්න. මේක එක්තරා විදිහක මේ අධික ලෙස බලය තමන්ටම කේන්ද්‍ර වන පවුල් සංස්ථාවල ස්වභාවය. මේ තත්ත්වය හරි පරිස්සමින් විමසුවොත් අපේ රටේ බලයගත් බොහෝ පවුල් තුළ මේ තත්ත්වය දක්නට ලැබුණා ලැබෙනවා. හොඳේ ඒකාධිපති බලයක් පවත්වගෙන යාමට ඇති කැමැත්ත. දැන් මේ අවස්ථාවෙත් අප රට මුහුණ දෙමින් සිටින්නේ JR ජයවර්ධනගේ එක්තරා විදිහකින් කිව්වොත් දෙවැනි ආගමනයට විය යුතුයි. හරිද? ඒ තත්ත්වය වඩා තීව්‍ර වී ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හුදෙක් තනි හුදකලා පුද්ගලයෙකු නොවන නිසයි. ඔහු මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන්නේ ක්‍රියා කරමින් සිටින්නේ රාජපක්ෂ රෙජිමේද ප්‍රධානියා ලෙසයි. ඊට කදිම උදාහරණය වනුයේ දිගින් දිගටම ගෙනෙන මර්ධනකාරී අනපනත් බව අප වහා වහා තේරුම් ගත යුතුමයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම තියෙන්නේ පිටු 141යි. හොඳේ මේ පිටු 141 අභිබවා යන්න අලුත් ක්‍රම මේ ආණ්ඩුව හොයමින් ඉන්නවා. දැන් අලුතින්ම කරලියට ඇවිල්ලා තියෙන්නේ මාර්ගස්ත ක්‍රමවල සුරක්ෂිතතාව කියලා නේද? ඔන්ලයින් සේෆ්ටි එක ගැන. එහෙම ගහලා තියෙන ගැසට්ටුවක් දැන් එළියට ඇවිල්ලා. ඒ එකම අර මේ ත්‍රස්ත විරෝධී ගැසට්ටුවත්. හරිද? මේ දෙකම, ඒ කියන්නේ මේ ඔන්ලයින් සේෆ්ටි එකයි ඔය ත්‍රස්ත විරෝධී ගැසට්ටුවයි මේ දෙකම එකතු කරපුවහම පිටු 161ක් විතර තියෙනවා. හොඳේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවම පිටු 141යි. හරිද? මේ අලුත් අනපනත් ගේන්ට හදන ගැසට්ටු දෙකේ පිටු 161යි. හොඳේ දැන් මේ අලුත් පනත. හරිද? මේක මේ අපි ඔන්ලයින් පනත කියලා කෙටි කරගමු.
අනිත් පනත ඔබට මතකයි. ඒ තමයි අර ත්‍රස්ත විරෝධී පනත. ත්‍රස්ත විරෝධී පනත ගෙනාවේ ඔය පසුගිය අප්‍රේල් වල. අප ඊට එරෙහිව ටෙලිවැකි කීපයක්ම ලිව්වා ඔබට මතක ඇති. සමාජයෙන් එල්ල වුණු දැඩි විරෝධය හමුවේ ත්‍රස්ත විරෝධී පනත යම් ප්‍රමාණයකට පස්සට ගත්තත් ඔන්න නැවත වතාවක් වෙනත් වටයකින් ගෙනල්ලා සම්මත කරගන්නට හදනවා. හරිද? මේකත් එක්ක තමයි ඔය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය කියන ගැසට්ටුවත් ඇවිල්ලා තියෙන්නේ. අන්තර්ජාලය සුරක්ෂිත කිරීම තමයි බැලූ බැල්මට මාතෘකාව. නමුත් ගැසට්ටුව ඇතුළට යනකොට තමයි බලලා මල්ලෙන් එළියට පනින්නේ. මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය කියන ගැසට්ටුව පිටු 59යි. දැන් අපි මුලින්ම බලමු ලෝකේ වෙනත් රටවල් අන්තර්ජාලය ඔස්සේ පල කරන දේවල් වලට යම් පාලනයක් තියෙනවද කියලා. ඔව් තියෙනවා. එංගලන්තයේ පමණක් නෙවෙයි සිංගප්පූරු වගේ රටවල් වලත් තියෙනවා. මේ රටවල් වල මේ අනපනත් මගින් පාලනය කරලා තියෙන්නේ නීති විරෝධී දේවල් වෙබ්සයිට් වලින් ඉවත් කරන්න. හොඳේ, ඒ අතර මුල් තැනක් හිමි වෙලා තියෙන්නේ බරපතල ළමාලිංගික අපයෝජන, මිනිමැරුම්, කුඩා ළමුන්ගේ ආරක්ෂාව, ආයුධ විකිණීම, මද්‍රව්‍ය විකිණීම වගේ බරපතල කාරණා සමාජ මාධ්‍ය ඔස්සේ මේ විකිණීම් ආදී ප්‍රවර්ධනයට. හරිද? ආන් ඒවට දරන උත්සාහයන් ඉවත් කිරීම තමයි ඔය ඒ රටවල් ප්‍රධාන වශයෙන් නීති යොදලා කරලා තියෙන්නේ. හොඳේ, දැන් අපේ රටේ මේ ආණ්ඩුව අලුතින් හඳුන්වා දෙන්න හදන ඔන්ලයින් සේෆ්ටි ගැසට්ටුවත් ඒ වගේද? පුද්දපි ගමන් කාපියකා කිව්වා වගේ මේ ගැසට්ටුව එහෙම එකක් නෙමෙයි. මේ ගැසට්ටුවේ තියෙනවා කොමිෂන් සභා එකක් ගැන. ඒ කොමිෂන් එක පත් කරන්නේ ජනාධිපති. හොඳේ, කවුද එක පත් කරන්නේ? ජනාධිපති. සමාජිකින් ඉවත් කරන්නේ ජනාධිපති. ඒ කමිෂන් එකේ සමාජිකින් ගණන 5යි. මේ අය තමයි තීන්දුව తీරන ගන්නේ. ජනාධිපති පත් කරන කොමිසමක් ස්වාධීනද? ජනාධිපති පත් කරන කොමිසමක් ස්වාධීනද? කොහොමද ස්වාධීන වෙන්නේ? හරිද? පත් කරන්නෙත් ඉවත් කරන්නෙත් ඒ බලය තියෙන්නේ ජනාධිපතිට නම් ආයේ කොමිසම ගැන කුමන කතාද නේද? වෙබ්සයිට් වල මොනවද යන්න ඕනේ නැත්තේ කියලා ජනාධිපතිම තමයි බැලූ බැල්මට මෙහෙම වුණාම තීරණය කරන්නේ නේද? එක ටෙලිවැකියකින් මේ සේරම ලියන්න බෑ. ඉදිරි ටෙලිවැකි කීපයක් යොදාගෙන මේ මර්ධනකාරී අනපනත් ගැන කතා කරමු. ඇයි ආණ්ඩුවට මේ විදිහට ජනතා මර්ධනයක් අවශ්‍ය වෙන්නේ කියලත් අප දැන් තේරුම් ගත යුතුව තිබෙනවා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ඉදිරි ටෙලිවැකි වලින් මේ ගැන වඩාත් සවිස්තරාත්මකව ලියන්නම්. ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ දවසක්.